ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ පොයේ වැඩසටහනට පින්වතුනේ අපේ ආරාමයට ආව මහත්තෙක් මමත් තව ස්වාමීන් වහන්සලා කීප නමකුත් වැඩමවන්න පිටිකල පැත්තේ දේශනාවකට ඒ කියන්නේ ගාල්ල පැත්තේ ගාල්ල මාතරේ පැත්තේ ඒ මහත්තයා ආවේ අලුත්ම අලුත් වාහනයක සුදෝ සුදු වාහනයක ඉතින් මේ මහත්තයා බොහෝම උජාරුවෙන් ඇවිල්ලා වාහනේ දොර ඇරලා ඉතින් අපි දෙසිය දෙනාට වැඩින්න කියලා වාඩි වෙලා දැන් ඔබ අපේ ආරාමයට ඇවිල්ලා තියෙනවා නම් පිළිගන්න ඔබ දන්නවා ඒ ආරාමයට එන පාර තාම ටිකක් අබලම් ටිකක් නෙමෙයි ගොඩක් අබලම් ඉතින් ওই වාහනේ උතනින් යද්දි අලුත් වාහන ටිකක් අර උස නැහැනේ වෙච්චර සාමාන්‍ය කාර් එකක් නෙමෙයි පොඩ්ඩක් ටිකක් එච්චර උස නැහැ වාහනේ එතකොට දැන් මේ මිනිස්සුන්ට අමතකුණා ස්වාමීන් වහන්සලා නැග්ගාට පස්සේ වාහනේ තවත් පල්ලෙහාට යනවා කියලා කොහොම හරි ඒ වාහනේ තමයි ආවේ දැන් ඔය පාර දිගේ පිංගුනේ ගල් උඩට මතු වෙලා තියෙනවා වලවල් තියෙනවා ඔය ඔක්කොම අතර දැන් මේ මිනිස්සයා වාහනේ එලවගෙන යනවා ආරාමෙන් එළියට ගිහු ගමන් යන්තම් වාහනේ දරස් ගාලා යට වැදුනා එතනින් එහාට පිංගුතුනේ මේ මහත්තයා හිතාගත්තේ අපි මං හිතන්නේ ආරාමෙන් තුනට පිටත් වුණා පහ වෙද්දි යන් කියලා අපි යද්දි රෑ 8යි වෙලාව එක අඩියක් යනවා ඉස්සරහට බලනෝ යට ගෑවෙනවද කියලා අර පැත්තේ බලනෝ මේ පැත්තේ බලනෝ ගහක අත්තක් එහෙම ගෑවෙනවද තා මොනා හරි දෙයක් යටින් වදින්න තියනවද වෙන කොයි හරි ගලක් එහෙම මතු වෙලා තියනවද ස්වාමීන් වහන්සේ චුට්ටක් බලන්නකො අර පැත්තේ මොනා හරි වදීද කියලා ස්වාමීන් වහන්සේ චුට්ටක් මේ පැත්තේ බලන්නකො මොනා හරි වදීද කියලා අනේ අර මහත්තයා මේ ස්ටීරින් වීල් එක අරගෙන ඇක්සලරේටේ චුට්ටක් පාගන ඉස්සරහට යනවා ගිඩි ගිඩි ගානවා පපුව ආයෙ චුට්ටක් පාගන ඉස්සරහට යනවා ගිඩි ගිඩි ගානවා පපුව ආයෙ චුට්ටක් යනවා ඉස්සරහට යනවා ගිඩි ගිඩි ගානවා පපුව ආරාමෙන් ඉඳන් එළියට එන්නම ගියා පින්දුනේ පෑය දෙකක් විතර ඇයි මේ දැන් වාහනේ ගෙනාවේ සතුටින් ඉන්න නේද දැන් මේ මනුස්සයා සතුටින් ඉන්නේ අපි කොහොම හරි පිංගිරිය දැන් ඔන්න ආරාම පාරෙන් එනිට වෙලා දාගත්ත මහපාරට. පිංගිරිය හන්දි ඉඳන් දැන් යනවා මහපාර දිගේ. එදා දෙසැම්බර් පෝයේ දවසේ මතක ඇති සමානද මම ඉඳන් දෙසැම්බර් 31 ජනවාරි පළවෙනිදා පෝයේ තිබ්බේ. එතකොට දෙසැම්බර් 31 තමයි අපි වැඩම යුවේ. දෙසැම්බර් 31 කියලා කියන්නේ මොකද්ද? අවුරුද්දේ අන්තිම දවස. ඒ නිසා හැම දෙනාම එළියේ. කඩවල් ඔක්කොම ඇරලා කොල්ලොයි බල්ලොයි ඔක්කොම පාරේ. එතකොට දැන් මේ වාහනේ යනකොට පින්විතනි ඉස්සරහ බස් යනෝ කාර් යනෝ ත්‍රිවිලල් දානෝ මොටර්සයිකල් යනෝ බල්ලොත් පාර පයින්නෝ හරකුත් පාර පයින්නෝ කකුල් දෙකේ හරකුත් පාර පයින්නෝ කකුල් හතරේ හරකුත් පාර පයින්නෝ ඔන්න ඔහම යනකොට පින්විතනි දැන් මේ මිනිස්සයා ඇස් ගැටි දෙකත් එළියට අරගෙන වගේ බලාගෙන බුදු අම්මේ මගේ වාහනේ කොයි වෙලාවෙ ගෑවේද කියලා මට සීට් එකේ වාඩිලා ඉන්න මට යන්තම් වගේ ඇහෙනව පපුව ගිඩි 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 ගානවා. දැන් සතුටින් ඉන්න නේද මේ මනුස්සයා වාහනේ ගත්තේ. මං ඒ මහත්තයාට කිව්වා මහත්තයෝ ඔබතුමා දිහා බලන් ඉඳලා මට ස්ට්‍රෙස්. මං පොඩ්ඩක් හැතපෙන්නම් පන්සලට ගියාම මාව ඇහැරවන්න කියලා. අනේ පව්වර මහත්තයා. බලන්න පින්වතුනි යකඩ ගොඩක් හින්දා මේ මනුස්සයා විඳින දුකක් प्लास्टिक गोड़ा किंदा रिजिफोम गोड़ा किंदा मैं मनुष्य विधिने दुकाक ओ कर दे मनुष्य कुने सातरा पाए विने बुद्ध टिक मार दी दर दें वाहने गिदर रंगा ए सातुटिंग इन्ने नेद वाहने शोरूम में केदी पिंग तुने साली आते डे डीला डीला महत्त्य आटे अरे डॉक्यूमेंट का आस्था अंकर वगम मैं मोहते सिटे वाहने मगे कियला वो वाहने सिक्योरिटी गार्ड दुने काउद කවුද security guard උනේ වාහනේ ගත්ත මාත්‍යා ඔබේ කරේ තියෙන මාළේ security guard කවුද ඔබේ අතේ තියෙන මුද්දේ security guard කවුද ඔබේ සාක්කුවේ තියෙන ෆෝන් එකේ security guard කවුද මේ කැමරා එකේ security guard කවුද රස්සාවක් කරන්න ඉගෙන ගන්න ඕනේද ඉගෙන ගන්න ඕනේද දරුවන්ට බොරු කියන්න එපා. දරුවා ඉපදිච්ච එකම සිකියුරිටි ගාඩ්නි පින්වතුනි. ඇයි? ඒ දරුවාට මොන දෙද අම්මයි තාත්තයි ගෙනත් දෙන්නේ? ඒ දේ ආරක්ෂා කරගන්න දැන් මේ දරුවා සිකියුරිටි ගාඩ්නේද? දරුවාගේ අයියා කෙනෙක් ඉන්නවනේ අයියා එනවා දරුවාගේ සෙල්ලම් බඩුව ගන්න. දැන් මොකද දරුවා කරන්නේ?
උදුරල අරගෙන අයියරත් පාරක් ගහනවා නේද? දැන් සිකියුරිටි ගාඩ් උනා නේද දරුවා? දැන් ඉගෙන ගත්තේ නැහනේ. 6 4 වතාවම ඉගෙනගෙන නැහනේ. නමුත් සිකියුරිටි ගාඩ් රස්සාව කරනවනේ දැන්. බලන්න පින්දුරුඹ අල්ල ගන්න එකක් 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 නැහැ ඔබ සිකියුරිටි ගාඩ්නේ. භෞතික වස්තු විතරක් නෙමෙයි. ඔබේ පවුලේ ඉන්න කට්ටිය ඔබ විවාහ වෙලා ඉන්නවනේ ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබේ බිරිඳගේ සිකියුරිටි ගාඩ් කවුද? ඔබේ දරුවගේ සිකියුරිටි ගාඩ් කවුද? ඔබේ අම්මගේ තාත්තගේ සිකියුරිටි ගාඩ් කවුද? තනිකර ආරක්ෂක බටේ බවට ඔබ පත් වෙලා නේද? ඒ විතරක් නෙමෙයි ඔබ තව කරන රස්සාවල් තියෙනවා මම පෙන්වලා දෙන්නම්. යංකෝ ඉස්සරහට. මොකද ඔබ හිතන් ඉන්නවනේ ඉගෙන ගන්න ඕනේ කියලා රස්සාවක් කරන්න නෑ නෑ ඔබ රස්සාවල් තුනක්ම කරනවා පින්දුනි ඉගෙන ගන්නෙත් නැතුව. ඒ නිසා ඕන්නේ නෑ තව රස්සාවල්. ඔය ටික මදෑ. බලන්න පින්දුනි ඔබ සතුට හොයාගන්න ගිහිල්ලා දේවල් එකතු කරගෙන ගෙදර අරන් ආවා. කාර් එකක් ගෙදර අරන් ආවා. අතේ බඳින ඔල්ලෝසුව ගෙදර අරන් ආවා. ඔය ඔල්ලෝසුවේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. ඔබ දාන සිකියුරිටි මොකක් හරි ඒක ආරක්ෂා කරගන්න දාන්න ඕන උපක්‍රම වැඩි වෙනව නේද? ඔබ ගිහිල්ලා බොරැල්ලේ පාර දිගේ ඔය පොඩි කඩවල විකුණන ඔර්ලෝසු කෑලි තියෙන්නේ රුපියල් 100යි 150යි 200යි. ඕකක් අරන් ඇවිල්ලා පින්දුන ඔබ අල්මාරි ඇල්ලස් මේ කබඩ් එකට දාලා ඒකත් ලොක් කරලා අල්මාරියත් ලොක් කරලා ගෙදර දොරත් ලොක් කරනවද ඔය ඔර්ලෝසු ආරක්ෂා කරන්න? නෑ. හැබැයි ඔබ ගිහිල්ලා ලක්ෂ දෙකක තුනක විතර ඔර්ලෝසුවක් අරන් ආවොත් එහෙම. දැන් අත කැපුවත් කමක් නෑ ඔර්ලෝසු අතට දීලා යනවා නම් ඒත් කමක් නෑ කියලා මට්ටමෙන් ඔබ ඉන්නේ. බලන්න එහෙනම් වටිනාකම වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන තරමට පින්තුනි ඔබ හිතන් ඉන්නෝ වටිනාකම වැඩි වෙන තරමට මට මහා සතුටක් ලැබෙනවා කියලා මේ දේ තුලින්. ඒකනේ හොඳම දේ ඔබ ගන්න උත්සාහ කරන්නේ. ඒකනේ වටිනාකම වැඩිම දේ ඔබ ගන්න උත්සාහ කරන්නේ. ගෙදර අඟල් 32 ටීවී ස්ක්‍රීන් එක මදි වුණානේ ඔබට. ඒකනේ කියලා අඟල් 60 ටීවී ස්ක්‍රීන් එකක් අරන් ආවේ. ඊට වඩා හොඳ වටිනාකමක් තියෙන එකක්. පින්දුනේ ඔබත් තැනක ජීවත් වෙනවා මමත් ජීවත් වෙනවා. මගේ කුටිය ඇති මේ මේ ස්ටේජ් එක තරම් මේකෙන් භාගයක් විතර මම වැඩ ඉන්න කුටිය. ඔබේ වැසිකිළියත් ලොකුයි නේ මීට වඩා. ඔබ ජීවත් වෙන්නේ තට්ටු පහක ගෙදරකනේ. ඒකේ වටිනාකම වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන තරමට පින්විතනේ ඔබ ඒකේ ආරක්ෂක උපක්‍රම කරන් වෙනව නේද ඒක ආරක්ෂා කරගන්න. දැන් ඔබ සතුටින් ඉන්න නම් පින්දින ඔය දේවල් ඔක්කොම එකතු කරන්නේ ඔය දේවල් එකතු කරන වාරයක් වාරයක් ගන්න ඔබ දුකට පත් නෙමෙයිද පත් උනේ. ඔබට දරුවෝ ඉන්න කලින් විවාහ වෙලා ඉන්නවනේ ඔබට දරුවෝ ඔබ දරුවෝ හදා ගන්න කලින් ඔය දරුවෝ වෙනින් ඔබ දුක් විඳනද? ඔය දරුවා ගෙදරින් එළියට ගියොත් ආපහු ගෙදර එවිද කියලා ඔබ බයෙන්ද සැකෙන්ද හිටියේ? නෑ දරුවෙක් හිටියේ නෑනේ. හැබැයි දරුවා ඉපදුනාට පස්සේ දැන් ඒ දරුවා ඉපදිච්ච දවසේ නම් මොකද කරන්නේ? ඔබ හරි බයෙන් ජීවත් වෙන්නේ අයියේ. දරුවා hina වුණත් ඔබට අපි තුම දරුවා hina වෙන්නේ නැහැ. කතා කරන්න නැහැ පුදුනාට පස්සේ. දැන් බය නැද්ද? බයයි. වැඩියෙන් කතා කරොත් ඒත් බයයි. දරුවා hina වෙන්නේ නැහැ. බය නැද්ද? වැඩියෙන් hina වුණොත් ඒත් බයයි. අයිමු පිස්සෙද දන්නේ නැන්නේ. දරුවා ඇවිදලා කරලා ඉන්නව ගෙදර. එතකොට හොඳයි. හයියෙන් ඇවිද ඇවිද ඉන්නවනේ උඩ පැන පැන හැම වෙලාවෙම. දැන් බයයි. ඔය දරුවා ඔබේ ජීවිතේට එන්න කලින් පින්දුනේ ඔබට ඔය දුක දැනුන්නේ නැහනේ. නමුත් දරුවා එක මේ ලෝකෙට අරන් ආවට පස්සේ දැන් ඔබ දුකෙන් තමයි ඉන්නේ. ඇයි මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ? අන්න පින්දුනේ ඔබ සිකියුරිටි ගාඩ් වෙනවා ඔබ අල්ල ගන්න එකක් 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 නැහැර.